සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති විකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන පුවත් විකාශය සමග මම ප්‍රමිත මහනාම. මම උත්පලා රත්නායක මුලින්ම සිරස්තල. පළයේ පෙදෙන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සැකසුව හොත් රජයට සහය දෙන්න සූදානම් සුමන්තිරන්ගෙන් ප්‍රකාශය. ඒක ඊට කරාම අපි පසුව ආණ්ඩුවත් එක්ක එකතු වෙලා කටයුතු කරන්නට සූදානම්. බලමුෙන්ම ඒ ලොකු ප්‍රශ්නයට විසඳුමක් හොයන්න ඕනේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අතරංගුවේ සිටින නීතිඥ හිජාස් ලබා දුන් අවිපුහුණුවක් ගැන දරුවන් දෙදෙනෙකුගෙන් අධිකරණයට අනාවරණයක්. වස්රත්වල සහ දුම්රියේ ආසන ගණනට මගින් ගෙන යාමට අවසර. කොළඹ සහ ගම්පහ හැර බස් දහවණයට පෞද්ගලික බස් හිමියන් සූදානම්. මැතිවරණයේ කල්දමීමේ සූදානමක් නැහැ. මනාපංක නිකුත් කිරීමත් නවතී. කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 879 දක්වා ඉහළට. සුවය ලැබූ 23 දෙනෙක් අදත් පිටවේ යයි. පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙන නීතිඥ හිජාස් හිස්බුල්ලා අවිපුහුණු ලබා දීමේ සිද්ධියකටද සම්බන්ධ බව අද අනාවරණ වුණා. ඒ මද්රසා පාසලක ඉගෙනුම ලැබූ දරුවන් දෙදෙනෙකු අද අධිකරණයේ හමුවේ සිදු කළ ප්‍රකාශයක් සමගින් දවසේ පුවත පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ සිටින දරුවන් දෙදෙනෙකු කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ අද විශේෂ ප්‍රකාශයක් සිදු කළා. අවුරුදු 14 අඩු වයස්වල සිටින මෙම දරුවන් පැයකට ආසන්න කාලයක් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ මෙම ප්‍රකාශය සිදු කළා. ඔවුන් අධ්‍යාපනය ලැබූ මද්රසා පාසලේදී අන්තවාදී ඉගැන්වීම් සිදු කළ ආකාරය සහ සටන් පුහුණුව ලබා දුන් ආකාරයද ඔවුන් එහිදී පවසා තිබෙනවා. පාස්කු ප්‍රහාරයට පෙර මෙම දරුවන් නේවාසිකව තබාගෙන විවිධ පුහුණු වීමට යොමු කරමින් ත්‍රස්ත පුහුණුවක් ලබා දී ඇති අදාළ පාසල පවත්වාගෙන ගොස් තිබෙන රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධාන නිලතලවල සිටි පුද්ගලයින් පසුගිය වසරේ අප්‍රේල් 21 වනදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ අය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. එදින බෝම්බ ප්‍රහාරවලදී ශ්‍රැංගිලා හා සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් දෙකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනෙක් මෙම පාසල පවත්වාගෙන ගිය රාජ්‍ය නොවන සංවිධානයේ ලේකම් ධූරයේ සහ භාණ්ඩාගාරික ධූරයේ දරමින් අදාළ මද්රසා පාසලේ දරුවන්ට අන්තවාදී දේශන පවත්වා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු අනාවරණ කළා. පාසක ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව අම්පාර සයින්දවර්ධු නිවසක් තුල කුඩා දරුවන් සමග බෝම්බයක් පුපුරවා ගනිමින් මිය ගිය සහරන් හෂීම්ගේ සොහොයුරා වන මොහමඩ් රිල්වාන් නැමැත්තාද මෙම මද්රසා පාසලේ දේශකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. එහි විදුහල්පතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවටපත් වූ නීතිඥ හිජාස් හිස්බුල්ලා බව කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ විශේෂ අනාවරණයක් සිදු කළ දරුවන් දෙදෙනා සඳහන් කළා. මේ අතර පාස්කු දින ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාවට අදාළව ගොනුකර ඇති පෙත්සම් 12 විභාගය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා. ඒ අදාළ පෙත්සම් බෝවෙනකලු විහාරයේ එස් තුරේ රාජා සහ ගාමිණී අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳ වූ අවස්ථාවේදී අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති මෙම පෙත්සම් අකණ්ඩව දින 3ක් විභාගයට ගැනීමට නියෝග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධව ලේකනැත්නම් ඒවා ඔහුගේ නීතිඥවරයාට බහර දීමට පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දුන්නා. අවසේ පුවත ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. බලය බෙදෙන ව්‍යවස්ථාවක් සකස් කරන්නේ නම් ආණ්ඩුවට සහාය දීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් මීට පෙර කර තිබූ ඉල්ලීමක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සංධානයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්ත්‍රන් මහතා ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණා කොළඹ හත විජේරාම ප්‍රදේශයේ පිහිටි නිල නිවසේදී සිදු වූ හමුවේදී දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ලේකණයක්ද අග්‍රාමාත්‍යවරයා වෙත බාර දී තිබෙනවා නවාන්න ක්‍රමවස්ථාව මේ රටට ඕනේ එතන දෙමළ ජාතික ප්‍රශ්නයටත් අන්තිමට විසඳීමක් වෙන්න ගන්න ඕනේ කියලා මතේ ඉන්නේ ජනතාවට සේවය කරන්නට ඉස්සෙල්ලා මේ රටේ දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා ජාතික ප්‍රශ්නයක් තියෙනවා ඒකට විසඳීමක් හොයන්න ඕනේ කියන තමයි අපේ මූලික අරමුණ අපි හැම එකනම එකත්ව ජීවත් වන්නට නව අන්ඩග්‍රවුන්ඩ් ව්‍යවස්ථාවක් හදන්න ඕනේ බලය හරිය ආකාරයට බෙදන්න ඕනේ කියන මතය අපි ඉන්නේ ඒක ඉටු කරාම අපි ඊන්පසුව ආණ්ඩුවත් එක්ක එකතු වෙලා කටයුතු කරන්නට සූදානම් මේ අතර අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ EPDP සංවිධානයේ මහලේකම් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා තරහම වග්ද පැවැත්තුණා උතුරේ ජනතාව මුහුණ දෙන ගැටලු සහ දිවර ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු ඇති අතර උතුරේ දමිළ සිරකරුවන් සම්බන්ධයෙන් සානුකම්පිත ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරන ලෙස ඩග්ලස් දේවානන්ද මහතා අග්‍රමාත්‍යවරයා ගෙනිලා තිබෙනවා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙද්දී රට නැවත යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙලේ දෙවැනි දිනය අදයි මේ අතර ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ලංගම පෞද්ගලික බස් රථවල හා දුම්රියවල ආසන ගණනට මගින් ගෙන යාමටත් හෙට සිට අවස්ථාව හිමිවනවා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද කොළඹ නගරයට පිටපලත් වලින් වාහන විශාල ප්‍රමාණයක් පැමිණෙන ආකාරය දක්නට ලැබුණා. මේ අතර දුම්රිය මගින් කොළඹට පැමිණි කාර්යාල සේවකයින් ගණන ඊයේ දිනට සාපේක්ෂව අධික ඉහළ ගියා. අද පහසුකම් කොහොමද කොච්චර කරදරයක් නැතුව ආවද? මෙතුලේ වුණා ඒ වුණාට මගින් කොටකට එන්න බැරි වුණා. අපේ ඔෆිස් එකේ වුණා අපේ ස්ටාෆ් එකේ පස්සේ දිනකට SMS එක ගිහිල්ලා නැහැ. පොඩ විදිමත් වුණා නම් හරි. දුම්රිය පොලෙන් පිටත් වන මගින්ගේ උෂ්ණත්වය පරීක්ෂා කිරීමටද ආරක්ෂක අංශ පීවර ගත්තේ මෙලෙසි. පිටපලාත්තුල සිට කොළඹට පැමිණීම සඳහා ඉල්ලුම් කර තිබූ රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන් වෙත සෞඛ්‍ය පහසුකම් ද ඇතුළත්ව ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කෙරුණා. පිට දීලා තියෙන උපදේශ අනුව පිට ප්‍රවාහනය කළ හැක්කේ රජයේ ආයතන හා පෞද්ගලික ආයතන වල අදාළ බලධාරීන් විසින් නම් කරන ලද අයවලුන් සඳහා පමණයි සෞඛ්‍ය ආරක්ෂක ප්‍රමවේදයන් අනුගමනය කරමින් මගී ආසන වෙන් කරන ලද එවැනි පුද්ගලයන් සඳහා දුම්රිය 10ක් අද දිනත් ධාවනය කළා. සාමාන්‍ය මගී ජනතාවෙන් අපිල්ලා සිටිනා දුම්රිය වෙත පැමිණීමේ වලකින නිසා අසිතුවන අපහසුතාවය පිළිබඳ කනගාටුවක් ප්‍රකාශ කරන සිට. ඒ වගේම පිල්ලා සිටිනවා සියලුම රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන වලින් ඉදිරි සතිය සඳහා බදාදා දින 6ට පෙර ලියාපදිංචි වෙන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ගුණසිංහපුර පෞද්ගලික බස් රථ නැවතුම්පළට අද දිනේ පෞද්ගලික බස් රථ පැමිණ තිබුණේ නැහැ. පෞද්ගලික බස් රථ කිහිපයක් පමණක් මගී ප්‍රවාහන සේවාවල නිරත වන ආකාරය මෙලෙස දක්නට ලැබුණා. මෙතර ලංකා ගමනාගමන මණ්ඩලය දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලික බස් රථ හා ත්‍රිරෝද රථ ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද මමත්යන් ශිදී පැවැත්ුණේ ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. අපි විශ්වාස කරනවා මේ ප්‍රවාහනයට තිබෙන නීති රීති යම් ප්‍රමාණයකට ලිහිල් බවක් ඇති කරගන්න හැකියාවක් ලැබේ කියලා. අපි පළාත් අධිකාරීවල සභාපතිවරුන්ට උපදෙස් ලබා දුන්නා. හෙට දිනේ සිට ඇඳිරි නීතිය නැති දිස්ත්‍රික්කවල ප්‍රවාහන කටයුතු වලට ඒක අයට සම්බන්ධ වෙන්නේ. බස් රථවල අපි සාකච්ඡා කරමින් යනවා. සීට් ගානට ගෙනියන්න ौद्योलिक
අවස්ථාව සලසා දීලා තියෙනවා මීට පෙර සික්සැක් ක්‍රමයට තමයි මගින් ගෙන යන්නට අවස්ථාව දුන්නේ නමුත් හෙට දිනේ සිට ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ෂීට් ගණනට මගින් රැගෙන යන්න අවසර දීලා තිබෙනවා ඒ නිසා සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සියලුම සමාජිකයන්ට නිවේදනය කරනවා හෙට දිනේ සිට ෂීට් ගණනට මගින්ව ප්‍රවාහණය කරන්නට කටයුතු කරන්න කියලා බොහෝ දුරට හෙට දිනේ හෝ අනිදා දිනේදී කොළඹ සහ ගම්පහ හැර සාමාන්‍ය බස් සේවාව යථාතත්වයට පත් වෙනවා ඒ නිසා මම ධාවකින් ගිලීමක් කරලා වහාම ඒ උපදෙස් මත සහ ප්‍රවාහන බලධාරීන් දෙන දැනුවත් කිරීම මත සීලුම දෙනා බස් ධාවනය කළ යුතුයි කියලා මෑතර අදත් කොළඹ ඇතුළු ප්‍රදේශ රසක රාජකාරී කටයුතු ක්‍රියාත්මක වූ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයින් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුව සිය සේවාවන් ඉටු කරන ආකාරය දක්නට ලැබුණා මෑතර රට යථාවත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන මෙම කාල සීමාව තුළ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමේ වැදගත්කම සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දුන්නා අපි මේ ගත කරන කාලයේ ශ්‍රී ලංකාවේ බාහිරට තාම විවෘතව නැහැ බාහිරට සංවෘතවයි තියෙන්නේ ඉදිරියේදී ගුවන්තොටුපළ විවෘත කිරීමත් සමග දැනට මේක විවෘත කරලා තියෙන්නේ අපේම ශ්‍රී ලාංකිකයන්ට ඒ අය නිරෝධායනට ලක් කරනවා නමුත් ඉදිරියේදී වෙනත් විවෘත කිරීමේදී අපිට අදට වැඩි අභියෝගයන්ට මුහුණ පාන්න සිද්ධ වෙනවා ඊයේ දිනේ මේ විදියට රට සැලකියුතේස විවෘත කිරීමත් සමග බොහෝ ස්ථානවල බොහෝ ප්‍රවාහන කටයුතු වල ආයතනවල හොඳ තත්ත්වයන් තිබුණා මේ තත්ත්වය අත වශයෙන්ම දවසකට දෙකකට සතියකට මාසයකට නොවේ මේක තමන්ගේ ජීවිතයේ අංගය කරගන්න ජීවිතයේ කොටසක් බවට පත් කරගන්න මේ සඳහා ආයතන ප්‍රධානීන් වගේම ව්‍යාපාරික අයිතිකරුවන් සුළු ව්‍යාපාරිකයන් සාමාන්‍ය ජනතාව මේ සියල්ල මේ සඳහා පෙළ ගැසී සිටිය යුතුයි මොකද මේ තත්ත්වයෙන් අපි මිදුනොත් එහෙම නැවත කොහේ හෝ කුමන ආකාරයෙන් හෝ වෛරසයට නිරාවරණය වන්නට පුළුවන් භයානක උදුර තියෙන්නේ තාමත් රෝග ලක්ෂණ නැතුව රෝගයේ ඇඟේ තියෙන මිනිස්සු සමාජයේ ඉන්න පුළුවන් ඊයේ ඇඳිරි නීති ඉවත් කරාට පස්සේ අනාරක්ෂිතව හැසිරෙන උදවිය දැක්ක අපි ඒ වගේමයි ඉතාමත් හොඳින් තමන්ගේ ආරක්ෂාවත් රටේ ආරක්ෂාවත් සලකසකමින් කටයුතු කරන පිරිසකුත් අපි දැක්කා මේ වෙලාවේ වෙන්නට ඕනේ තව දුරටත් කොරෝනා අවදානම තියෙන බව හොඳින් අවබෝධ කරගෙන වෛරස් එක සමාජයේ මිනිස්සු අතර තියෙනවා කියලා හිතාගෙන තමන්ගේ ආරක්ෂාව තමන් සලසගෙන කටයුතු කරන එක සමාජයේ රෝග විසබීජයේ තියෙන රෝග ලක්ෂණ නැති මිනිස්සු ඉන්න පුළුවන් මේ පිරිස දැන් සාමාන්‍ය රෝගී ජනතාවත් එක්ක මිශ්‍ර වෙනවා එහෙම වුණාම ඔබ හිතන්නේ නැතුව ඔබේ ගෙදරට විසබීජ ගේන්න පුළුවන් එහෙම වුණොත් ඔබේ දෙමව්පියන්ට වැඩිහිටියන්ට රෝගී උදවියට රෝගේ බෝ වෙන්න පුළුවන් එහෙම වුණොත් ඉදිරියේදී අර කොරියාවේ චීනයේ දෙවෙනි තුන්වෙනි රැල්ලක් ආවා වගේ ලංකාවෙත් නැවතත් කොරෝනා ආසාදිතින් රැල්ලක් එන්න පුළුවන් මේ අභියෝගය මේ විදිහටම තව ටික කාලයක් කළමනාකරණය කරගත්තොත් මේ රට ලෝකයේ තියෙන විශිෂ්ටම රටක් බවට පත් කරන්න අපිට පුළුවන් වෙයි අපි ඊයේ දිනේදී ජනාධිපතිතුමා මුණ ගැහුණු අවස්ථාවේදී අධිකරු ජනාධිපතිතුමාට පෙන්වලා දුන්නා මේ වෙනකොට මේ රට නව සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න නව සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියක් ඒක ඒ ක්‍රියාවලිය තුළදී අපේ ජනතාවට එදිනෙදා කටයුතු කරගෙන යද්දී කඩයක් අරින්නේ කොහොමද බස් එකේ යන්නේ කොහොමද තමන්ගේ කුඩා වෙළඳ පොලක් අරින්නේ කොහොමද ඇඟලුම් කර්මාන්ත ශාලා ආරම්භ කරන්නේ කොහොමද ඒවා පවත්වගෙන යන්නේ කොහොමද ඒ අතරේදී ගැටලුකාරී තත්ත්ව නැති වුණොත් කොහොමද ක්‍රියා කරන්නේ මේ සියල්ලම ජනතාවට ලබා දිය යුතුයි අපි දකිනවා විවිධ පොදු මාර්ගෝපදේශනයන් තියෙනවා නමුත් ක්‍රියාකාරී සලක්ෂමක් දිය යුතුයි කියන ස්ථාවරය අපි ඊයේ අධිකරණ ජනාධිපතිතුමාට දැනුවත් කරා අධිකරණ ජනාධිපතිතුමායි සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කළේ කටයුතු කරගෙන යන්න කියන අවසරය සහාය අනුමැතිය ලබා දීලා තියෙනවා ඒ අනුව අපි මෙහි වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වසංගත රෝග විද්‍යාංශය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන මේ සියලුම පාර්ශ්වයන් එකතු වෙලා මේ රටට ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන ඒ ගැසට් කිරීමක් තුළින් නීතියක් බවට පත් කරලා රටට ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා මෙතර ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් ගම්මට්ටමේදී මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වෙනමම පොලිස් නිලධාරීෙක් පත් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පියවරගෙන තිබෙනවා ඒ ග්‍රාම නිලධාරි ආර්ථික සංවර්ධන නිලධාරි සහ ශ්‍රී ලංකා කෘෂි කර්ම පරිශ්‍රණ නිලධාරි ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් හා අග්‍රාමාත්‍යවරයා අතර විජයරාම නිල නිවසේ පැවති සාකච්ඡාවකදී ආදායම් මහින් වූ ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතරතුර ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් මුහුණ දුන් ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා මෙතර කොළඹ කොටස් වෙළඳ පොලේ පිරිවැටුම රුපියල් බිලියන 3.5ක් ද ඉක්මවමින් අද වාර්තාගත ලෙස වර්ධනය වුණා. රට යථාවත් කිරීමේ වැඩපිළිවෙල යටතේ කොටස් වෙළඳ පොල පසුගිය මාර්තු 20 වෙනිදාට පසුව විවෘත වූයේ ඊයේ දිනේ. අද දිනේදීද SNP ශ්‍රී ලංකා 20 දර්ශකයේ 5%කට වඩා පහත වැටීම නිසා ගනුදෙනු පැය භාගයක කාලයකට අත්හිටුවනු ලැබුවා. කෙසේ වෙතත් පෙරවරු 11:39ට නැවතත් ගනුදෙනු ආරම්භ කිරීමෙන් පසු කොටස් වෙළඳ පොල ප්‍රකෘති තත්ත්වයට පත් වූ අතර අද දිනේ පිරිවැටුම රුපියල් බිලියන 3.5 ඉක්මවා තිබෙනවා. මෙතර කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන සංචාරක ගුවන් සේවා අමාත්‍ය
ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ මේ වන විට දිවයිනපුර කර්මාන්ත වලින් 83ක් ක්‍රියාත්මක බවයි. ගුවන්තොටුපළ ව්‍යුත්පත්ති කිරීම කොයි කාලෙ වගේ සිද්ධ වෙයිද? අපි දැන්ට කරන්න බලාපොරොත්තු වෙන්නේ සෞඛ්‍ය අංශවල හා කොවිඩ් කමිටුවේ නිර්දේශානුව කටයුතු කරනවා. හැබැයි මේ වෙනකොට අපි කුවේත්, ඩුබායි, මාල්දීව්ස්, බංග්ලාදේශ් වගේ රටවල් වල ඉන්න ශ්‍රී ලාංකිකයින් ගේන වැඩපිළිවෙල කටුනායක ගුවන්තොටුපළ ඒ සඳහා අවශ්‍ය කටයුතු කරමින් පවතින. කර්මාන්තශාලා ව්‍යුත්පත්ති කිරීම කොයි කාලෙ වගේ මේ වෙනකොට 83ක් කර්මාන්තශාලා ව්‍යුත්පත්ති කරලා තියෙනවා. සේවකින්ගෙන් 133ක් 40ක් අතර ප්‍රමාණය දැන් සේවයට වාර්තා කරමින් පවතිනවා. සාමාන්‍ය තත්ත්වයට රටපත් කරන්න සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව අපේ ආයතන අද කටයුතු කරගෙන යනවා. පැලියගොඩ මත්ස්‍ය වෙළඳපොළටත් අද දිනේ පරිභෝගිකයන් විශාල පිරිසක් පැමිණ සිටියා. නමුත් වෙළඳුන් පැවසුවේ මාළු තොග ලැබීම අඩුවීම හේතුවෙන් මාළු මිල ගණන් ඉහළ ගොස් තිබූ බවයි. බහුතරයක් මුව ආවරණ පැලඳ සිටින ආකාරය දක්නට ලැබුණද සමාජ දුරස්ථභාවය රැක ගැනීම ආදී ගැටලු දෙහි දක්නට ලැබුණා. අද දින මාළු තොග ප්‍රමාණය සෑහෙන අඩු වුණා. අඩු වෙච්ච නිසා සෑම මාළුක මිල ගොඩක් ඉහළ ගියා. ඒක සාමාන්‍ය සෑම අවුරුද්දකම මේ මැයි මාසයේ වෙසක් පොය පහ වුණාම ඒ තියෙන දෙයක්. උනාට සාක තත්ත්වයක් තියෙනවා. සාමාන්‍ය පොඩි දීවර රැකියාව යන්නේ නැහැ. ඒ නිසා තමයි මිල වැඩි මාළු. පිටකොටුව මැනින් වෙළඳපොළටද අද දිනේදී ඊට වඩා වැඩි පරිභෝගිකයින් පිරිසක් පැමිණ සිටියා. එළවලු තොග වැඩි වශයෙන් ලැබීම හේතුවෙන් එළවලු මිලද පැවතියේ පහළ මට්ටමකයි. ජන ජීවිතයේ යථාතත්වයට පත් කිරීමේ රජයේගත වැඩපිළිවෙල අනුව ඊයේ දිනේ අද දිනේද විශාල ප්‍රමාණයක් වෙළඳු පාරිභෝගික මහතුන් විශාල ලොරි ප්‍රමාණයක් මැනින් වෙළඳපොළට පැමිණුණා. විශාල වශයෙන් එළවලු ප්‍රමාණ පැමිණීම අනුව වෙළඳපොළේ ඉතාමත් අඩු මිලකට ලබා ගැනීමට හැකියාව මේ මොහොතේ පවතිනවා. කනගාටුවට කාරණාවක් තමයි මේ වෙළෙන්දෝ පැමිණෙන පිටස්තරින්ගේ විනය ඉතාමත්ම දුර්වලයි. මුඛ ආවරණය, අත් ආවරණය පාවාන් නැතුව පවා එනවා. ඒ ගැන තමයි අපේ තියෙන ලොකුම කනගාටුව. අද දිනේත් කොළඹ ඇතුළු ඉන්ද්‍ර නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ආරක්ෂක අංශ විසින් රථ වාහන පරීක්ෂා කිරීම සිදු කරනවා. හැමදෙස්සෙම උදේ හවස නිවුස් වලින් කියනවා මිනිස්සු දැනුවත් කරනවා පත්තරේ කියනවා ඔය කිසි දෙයක් බලන්න දුව සල්ලි පස්සේ විතරක් එලවන්න එපා. මෙට අමතරව ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය අනුව ජනතාව බැහැරට පෙමින ඇද්දැයි සොය බැලීම සඳහා පොලිසිය පියවර ගත්තා. රජයේ ලබා දී ඇති උපදෙස් වලට පටහැනිව ක්‍රියා කළ කොණ්ඩා කපන ස්ථාන ඇතුළු ආයතන වලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තරය ආවාද කරන ආකාරයද දක්නට ලැබුණා. ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනය අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. කළුතර, පුත්තලම ඇතුළු සිසු දිස්ත්‍රික්ක 23 සඳහා නැවත දැනුම් දෙන තුරු අලුයම පහේ සිට රාත්‍රී 8 දක්වා ඇඳිරි නීතිය ඉවත් කෙරෙනවා. අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ මිලදී ගැනීම සඳහා ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව බැහැර යාමේ ක්‍රමවේදයෙන් හෙට දිනේදී ජාතික හැඳුනුම්පතේ අවසාන අංකයේ 5 හෝ 6 ලෙස සටහන් වන පුද්ගලයින්ට බැහැර යාමේ අවස්ථාව හිමිවනවා. මේ වන විටත් ශ්‍රී ලංකා පොලිසිය මේ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තැනැත්තන් 52126 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම එම පුද්ගලයන්ගෙන් 9783 දෙනෙකුට එරෙහිව මේ වන විටත් අධිකරණයට කරුණු වාර්තා කරලා ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට භාවිතා කළ වාහන 13594 ශ්‍රී ලංකා පොලිසිය භාරයටගෙන තිබෙනවා. ඒ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට යටත්ව වාහන 10366ක් මේ වෙන විට එම වාහන භාරගත් තැනැත්තන් වෙත නැවත ආපසු භාර දී තිබෙනවා. අද ඉඳලා ප්‍රකාශ කරලා තියෙන වේලාවල් තුල කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඒ ආකාරයටම ක්‍රියාත්මක කරනවා. ඇඳිරි නීතියට පරිබාහිර අවස්ථාවකදී වුණත් ඒ නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කරනවා නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී හැකිතාක් AA දිස්ත්‍රික්කවල සේවකයන් යොදා ගැනීම වඩා යෝග්‍ය බව මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි මහතා පවසනවා. යලි ඇරඹෙන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මැයෙන් අද පැවති රට සහ හෙට වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. නිර්ණීතිය ඉවත් කිරීමත් එක්ක ඔබතුමාලගේ ආයතනවල ක්‍රියාකාරීත්වයේ සැලසුම් වෙලා තියෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන කාරණාව කතා කරමු. රජයෙන් අපිට දීපු උපදේශ පරිදි අපි අප්‍රේල් මාසේ 22 වෙනිදා ඉඳලා වැඩබිම් විශාල ප්‍රමාණයක වැඩ ආරම්භ කරා. පෞද්ගලික අංශයට ගත්තම සේවකින්ද පරිජීවීමම ප්‍රශ්නයක් වුණා. අපි දන්නේ තව මාස කීයක් මේක මේ විදිහට යයිද. ඒ නිසා අපි අපේ කාර්ය මණ්ඩලයට ඉල්ලා සිටියා අපිත් එක්ක එකතු වෙන්න.
අපි දන්නවා මේ තියෙන අභියෝගය එක්ක අපිට වැඩපටන් ගත්තේ නැත්නම් මේක තවදුරටත් කරගෙන යන්න බෑ කියලා. අපි සේනසියෝ ගෙන්නන්නේ ගොඩක් පිටපරක් වලින්. එයා ඒ දිස්ත්‍රික් මාරු කරලා ගෙන්නව ගන්නේ කොහොමද? ගෙන්න ගත්තට පස්සේ වෙස්තරම ඒගොල්ලෝ බෝඩින් වල ඉන්නේ. අනිත් එක සෑම ගන්න ගොඩක් දුරට මේ පිටින්. ප්‍රශ්න අපටත් තේරෙනවා. COVID-19 එකෙන් එකසරේට ගැලවෙන්න බෑ. මුල්ලාදියරේදී ඒ ප්‍රදේශයේම ජනතාව උපයෝගී කරගෙන වැඩ ආරම්භ කිරීමට කටයුතු කරොත් මේ තියෙන ගැටලු වලට යම් ප්‍රමාණයකට විසඳුමක් එනවා. ඒක කරගෙන යෑමේදී අපි උපදෙස් දීලා තියෙන්නේ හැම වැඩක් කරගනිද්දිම සේවකයන් 4 දෙනෙක්ගේ වගේ කණ්ඩායම් සකස් කරලා ඒ කණ්ඩායම් ඇතුලේ තමයි ඒගොල්ලෝ ඒ කටයුතු කරගෙන යන්නේ. මොකද කිසියම් සේවකයෙකුට මේක ආසාදෙන වුණත් ඒක හැම සේවකයකටම ව්‍යාප්ත නොවන විදිහට කටයුතු කරගන්න. අපි වැලි ප්‍රවාහනය කරන කට්ටිය අපි හරියට දැනගන්න ඕනේ මේ දිස්ත්‍රික් මායින් පරිණකට ගන්න ඕනේ ක්‍රියා මාර්ගෙ මොකද්ද කියන එකයි. ගොඩක් අය මේ නෑස් ගෙවලා තමයි වාහන ආරම්භ තියෙන්නේ. ඒගොල්ලන්ට මොකද්ද ලැබෙන සහනය පිළිබඳව දැනගන්න ඕනේ. වැලි ප්‍රවාහනය සම්බන්ධයෙන් ලියකිය විල තියෙනවා නම් දිස්ත්‍රික් අතර දැන් ගමන් කිරීමේ බාධාවක් නැහැ කොළඹ හා ගම්පහ ඇර. දෙවෙනි කාරණේ මේ ලීසින් ආයතන විසින් යම් කාල සීමාවකට මේ ලීසින් භාරක ගෙවීම අත්හිටුවීමක් කරලා තියෙනවා. දැන් මේ මාසය ළඟා වෙනකොට නැවත වරක් ප්‍රශ්නයකට මුහුණ පාන්න වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ මේ ඉදිකිරීම් ක්ෂේත්‍රය පණ ගන්වලා මේ වැඩ කටයුතු කරගෙන යන්න. COVID-19 ආසාදිත තවත් දස දිනක අදහමු වීමත් සමග මෙරටින් වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාව 879 දක්වා ඉහළ ගියා. සුවේ ලබා 366 දිනක මේවන විට රෝහල් වලින් පිටව ගොස් ඇති අතර ඒ අතර නාවික හමුදා සමාජිකයින් 52 දෙනෙක්ද වනවා. කොවිඩ් 19 ආසාදනයේ වී ප්‍රතිකාර ලැබමින් සිටි තවත් 23 දෙනෙකු ගතපෝ පැය 24 තුළ පූර්ණ සුවය ලබා පිටව ගිය අතර සුවය ලැබූ මුළු ගණන 366ක් දක්වා ඉහළ ගියා. සුව වූ පිරිස අතරට වැලිසර නාවික රෝහලේ ප්‍රතිකාර ලැබූ නාවිකයන් 14 දෙනෙකු ඇතුළත් අංගොඩ ජාතික බෝබණ රෝග විද්‍යායතනය, නැගෙනහිර කොළඹ මූලික රෝහල, ඉරණමිල රෝහල හා හෝමාගම මූලික රෝහල යන රෝහල්වල ප්‍රතිකාර ලැබූ 8 දෙනෙක් සහ වැලිකන්ද මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ 1 අයෙක් ගත වූ පැය 24 තුළ මෙලෙස පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා. අද දිනය තුළ ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගන්නු අතර ඔවුන්ගේ 9 දෙනෙක් නාවික හමුදා සැබළුන්. ඒ සමගින් මෙරටින් හමු වූ COVID-19 ආසාදිත මුල් ගණන 879ක්. COVID-19 පොකුරු සියල්ල නිවි ගොස් තියෙනවා. එකම පොකුර හැටියට අපිට සලකන්න පුළුවන් නාවික හමුදාවේ මේ සැබළුන්ට ඇතිවන ආසාදිත තත්ත්වය. මෙය අපි පාලනය කර ගැනීමත් සමග අපි සතුටුදායක තත්ත්වයකට පත් වුණා කියන්න පුළුවන්. නමුත් අපි හිතමු දින කිහිපයක් රෝගීන් නැතුව බිඳුවේ තත්ත්වයේ තිබුණත් එයින් අදහස් වෙන්නේ නැහැ වෛරසයේ සම්පූර්ණයෙන් ඉවත් වෙලා කියලා. ඒ නිසා අප ඇති කරගත් හොඳ පුරුදු දිගටම පවත්වා ගැනීම අනිවාර්යෙන් කළ යුතුයි. මේ අතර ආසාදිතයන් හමු වූ ප්‍රදේශවල සිට නිරෝධන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි බොහෝ පිරිසක් අදත් සිය නිරෝධන කාල සීමාව අනිම කර එම මධ්‍යස්ථාන වලින් පිටව ගියා. සියලුම නාවික රණවිරුවන්ට ස්තුතිවන්ත වෙනවා මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්. ඒගොල්ලෝ අපිට ගොඩක් හොඳට සැලකුවා. ඒ ළමයින්ගේ අභිවෘද්ධිය උදෙසා ඔවුන් සඳහා විවිධ ප්‍රසංගත පවත්වමින් ඔවුන් සතුටු කරා. ශ්‍රී ලංකා යුද හමුදා විසින් අපිට ලැබිය යුතු සියලුම අපේ අවශ්‍යතාවන් සපුරලා අපිට දෙන්න පුළුවන් උපරිම පහසුකම් ලබා දුන්නා. අපි ගෙදරින් ආවේ ලොකු බයකින්. එතනට ආවම මානසික මට්ටම ඔක්කොම නැතුව ගියා. දරු දෙන්නත් එක්ක මට නිදහසේ ඉන්න සියලු පහසුකම් පොලිසිය මහතුරු නොපිළිහෙලා ඉටු කළා. ඒ වගේම මේ අතර අදත් දිවයිනපුර ආස්ථාන කිහිපයකදී PCR පරීක්ෂණ කටයුතු සිදු කරනවා. මේ අතර ඉන්දියාවේ චෙන්නයි රදී සිටි ශ්‍රී ලාංකිකයන් 320 දෙනෙක් UL 1122 දරන විශේෂ ශ්‍රී ලංකන් ගුවන්යානයෙන් අද්දහපල් දිවයින පැමිණියා. ඔවුන් මේ වන විට නිරෝධාන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. මේ අතර මැලේසියාවේ සිරවේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් COVID-19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ තමන් මුහුණ දෙන අසීරුතා සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මෙතන ඉන්නවා 17 දෙනෙක් මාර්තු මාසයේ පඩියෙන් භාගයක් දුන්නා. ඊට පස්සේ පඩියක් හම්බුනේ නැහැ. ගෙවල් වල මිනිස්සුන්ටත් කෑම බීම සපයා ගන්න බැරුව ගෙවල් වල මිනිස්සු අසරණ වෙලා ඒ ප්‍රශ්නත් එක්ක අපි මෙතන මානසිකව ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දීලා ඉන්නවා. එමෙන්ම ඕමාන් තානාපති කාර්යාලයේ රදුම් මධ්‍යස්ථානය තුළ සිටි සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 100 දෙනෙකු තමන් මෙරටට ගෙන්වා ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරනවා. ඕමාන් රටේ මපින්න ප්‍රදේශයේ කොරෝනා රෝගය තියෙනවා. අපි හරි බයෙන් ඉන්නේ. කිසිම ආරක්ෂාවක් නැහැ. එළියෙන් එන අයත් ඇතුළට ගන්නවා. ගොඩාක්ම ළඩ වෙලා ඉන්න අම්ම කෙනෙකුත් තියෙනවා. හැමෝම ඉන්නන්නේ. අපි මේ සිය දෙනා මව් රටට ගෙන්වා ගන්න මට තරුව දෙන්න කියනවා. අපි සල්ලි හොයන්න විතරෝ ජීවත් කරන්න ආවේ. මෙතන අපිට හරි කරදර දැන් අපිට කියනවා හතේ දුර හරි සීමාව තියාගන්න කියලා. අපිට එහෙම ඉන්න මෙතන ඉඩක් පහසුකමක් නැහැ. මේ අතර ලෝකයේ
ආර්ථික ක්‍රියාකාරකම් යලි ආරම්භ වීම සැලකිලිට ගනිමින් රටවල් අතර සංචාරක සීමාවන් ලිහිල් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකන් ගුවන් සේවය ලන්ඩන්, ටෝකියෝ, මෙල්බන් සහ හොංකොං යන රටවල් සඳහා සංචාරක උපදේශන යටතේ ගමන් කිරීමට සුදුසුකම් ඇති මගින්ට සේවා සැලසීමට කටයුතු ද තිබෙනවා. එම කටයුතු හෙට සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළා. මේ අතර තවත් ආසාදිතීන් 5 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව 884ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යාංශය පවසනවා. ලෝක පුරා වාර්තා වන COVID-19 ආසාදිතීන් සංඛ්‍යාව මේ වන විට 142 ඉක්මවනවා. වාර්තා වන මරණ සංඛ්‍යාව 287,000කට අධිකයි. COVID-19 ව්‍යාප්ත වීමේ දෙවන රැල්ලකට මුහුණ දී සිටින දකුණු කොරියාවෙන් ගත වූ දින 3 තුල නව ආසාදිතයන් 100 ඉක්මවා වාර්තා වුණා. ඔවුන් බහුතරය සෝල් ළඟනුවර රාත්‍රී සමාජ ශාලා හා සම්බන්ධතා පැවැත්වූ අය බවට අනාවරණ වී තිබෙනවා. ඒ අනුව දකුණු කොරියානු බලධාරීන් පියවරගෙන ඇත්තේ ජංගම දුරකථන දත්ත භාවිතයෙන් සෝල් ළඟනුවර රාත්‍රී සමාජ ශාලා වෙත ආගිය පිරිස හා ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වූ අය සොයා විමර්ශන ආරම්භ කිරීමටයි. COVID-19 ව්‍යාප්තිය සැලකේතු මට්ටමක පාලනයට සමත් වීමත් සමග දකුණු කොරියාව නීති රීති ලිහිල් කරමින් මහමැතිවරණයේද පැවැත්වූ නමුත් ජන සංචරණය ඉහළ යාමත් සමග මෙලෙස COVID-19 දෙවන රැල්ලකට මුහුණ දීමේ අවධානමක් මතුව තිබෙනවා. මේ අතර COVID-19 තර්ජනය හමුවේ උද සැප්තැම්බර් 19 වෙනිදා පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණය කල් දැමීමට අදහස් නොකරන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා එර්ඩන් පවසනවා. මේ අතර අප්‍රේල් මාසයට සාපේක්ෂව චීනයෙන් COVID-19 ආසාදිතයන් ඉහළ යාමේ තත්ත්වයක් මේ වන විට දක්නට ලැබෙනවා. වෛරසයේ තිඹිරිගෙය වූ වුහාන් ප්‍රදේශයේ අයත් හුබෙයි පළාතෙන් නව ආසාදිතයන් වාර්තා වීමත් සමග චීන බලධාරීන් පියවරගෙන ඇත්තේ හුබෙයි පළාතේ මිලියන 11ක පමණ ජනතාවක් COVID-19 පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි. COVID-19 වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඇමරිකාවෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 18,196ක් වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 13,85,834 දක්වා ඉහළ ගියා. COVID-19 පිළිබඳව දවල මන්දිරයේ පැවැත්වෙන දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මාධ්‍යවේදීන් අතර මතභේදාත්මක තත්ත්වයක්ද ඇති වුණා. Why is this a global competition to you if every day Americans are still losing their lives and we're still seeing more cases every day? They're losing their lives everywhere in the world, and maybe that's a question you should ask China. Don't ask me. Ask China that question, okay? When you ask them that question, you may get a very unusual answer. Yes, behind you, please. Sir, why are you saying that to me specifically? I'm telling you. I'm not saying it specifically to anybody. I'm saying it to anybody that would ask a nasty question. It's not a nasty question. Please go ahead. Why does it matter? Okay, anybody else? I have two questions, Mr. President. Next, please. You called on me. I did, and you didn't respond, and now I'm calling on the young lady in the back, please. I just wanted to let my colleague finish, but can I ask you Ladies and gentlemen, thank you very much. Appreciate it. Thank you very much. මේ අතර COVID-19 වෛරසයෙන් ඇමරිකාවේ වැඩිම බලපෑමක් එල්ල වෙති නිව්යෝක් ප්‍රාන්තයට වෛරසය පැමිණියේ චීනයෙන් නොව යුරෝපයේ සිට ගුවන් මගින් බවට ආණ්ඩුකාර ඇන්ඩ්‍රූ කූමෝ පවසනවා. COVID-19 වෛරසයෙන් යුරෝපයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් තවමත් ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 268,143ක්. යුරෝපයේ වැඩිම COVID-19 මරණ සංඛ්‍යාවක් වාර්තා වන බ්‍රිතාන්‍ය මේ වන විට නිරෝධායන හා සංචරණ නීති රීති ලිහිල් කිරීමත් සමග දුම්රිය ස්ථාන හා මහා මාර්ගවල ජනාකීර්ණ තත්ත්වයක් දක්නට ලැබෙනවා. මේ අතර ඔස්ට්‍රේලියානු මුදල් අමාත්‍යවරයාට එරට පාර්ලිමේන්තු සැසිවාරයක් තුලදී නොකඩවා ඇති වූ කැස්ස තත්ත්වයක් හේතුවෙන් ඔහු COVID-19 පරීක්ෂණයකට යොමු කෙරුණා. Chapel Hill, Brisbane. COVID-19 ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත්ව සිටින ඉන්දුනීසියාවේ දිලිඳු ජනතාවට ATM යන්ත්‍ර භාවිතයෙන් සහල් බෙදා දීමට කටයුතු කරන ආකාරයයි මේ. දකුණු ආසියාවේ වැඩිම COVID-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 71,339 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අප්‍රිකානු කලාපයෙන් වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 64,000 ඉක්මවන අතර මරණ සංඛ්‍යාවද මේ වන විට 2,293 දක්වා ඉහළ ගොස් තිබෙනවා. හෙද විරුවන් වෙනුවෙන් ප්‍රණාමය පුද කෙරෙන ජාත්‍යන්තර හෙද දිනය අදයි. COVID-19 වෛරසය ලොවක් වෙලාගත් මොහොතක අප සමගේ ජීවිත වෙනුවෙන් හෙද විරුවන් සිදු කරන මෙහෙය සුවිශේෂයි. මේ හෙද විරුවන් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති තබන සටහනක්. නූතන හෙද සේවාව ලොවට හඳුන්වා දුන් ෆ්ලොරන්ස් නයිටින්ගේල් මැතිණියගේ ජන්මදිනයේදී තිබෙන මැයි මස 12 වෙනිදා ජාත්‍යන්තර හෙද දිනය බවට පත්වනවා. ගෝලීය වශයෙන් සෞඛ්‍ය නගා සිටුවීම සඳහා හෙදියන් ලෙස හඬ නගමු යන්න මෙවර ජාත්‍යන්තර හෙද දිනයේ තේමාවයි.
ෆ්ලොරන්ස් නයිටින්ගේල් මහත්මියගේ 200 වන ජන්මදිනයේද මේ වර්ෂයට යෙදී ඇති නිසාවෙන් හෙද සහ පවුල් සෞඛ්‍ය වර්ෂය ලෙසද මේ වසර නම් කර තිබෙනවා. නූතන හෙද සේවයේ ලොවට හඳුන්වා දුන් ෆ්ලොරන්ස් නයිටින්ගේල් මහත්මිය මීට වසර 150කට පෙර අපූර්ව ප්‍රකාශයක් කරනවා. ඇයි මෙන්න මෙහෙම කියනවා. මා සිහින දකින හෙද සේවාවේ අනාගතය යථාර්ථයක් බවට පත් වී හෙද සේවාවේ වටිනාකම පිළිබඳව මේ ලෝකයට තේරුම් යන්නට තවත් වසර 150ක්වත් ගත වේ කියලා. ඒ ප්‍රකාශය යථාර්ථයක් බවට පත් වෙමින් 2020 වර්ෂයේ ආරම්භය වන විට හෙද සේවාවේ වටිනාකම පිළිබඳව මේ ලෝකයටම තේරුම් යනවා. COVID-19 මාර්යා ගෝලීය වශයෙන් ලක්ෂ සංඛ්‍යාත ජීවිත බිලි ගනිද්දී අප රටේ සුවහසක් දෙනාගේ දිවි තමන්ගේ දිවි දෙවෙනි කොට සලකමින් ගෞරවනීය සේවාවක නිරත වන ඔවුන් සවාගෙන අපි ආවේ කොළඹ ජාතික බෝවන රෝග විද්‍යාලයට. මේ උතුම් හෙද සේවය ගැන අන් කවරදාකටත් වඩා කතා බහට ලක්වන අවධියක්. COVID-19 වෛරසය හමුවේ ලොවක් තැති ගනිද්දී 36,000කට ආසන්න මෙරට හෙද විරුවන් දිවි දෙවෙනි කොට වෙහෙසෙන්නේ අප වෙනුවෙන් සහ ඔබ වෙනුවෙන් සෞඛ්‍ය සේවා සපයමින් දුක් පීඩා නිවමින් ගුරුවරයෙකු මැදිහත්කරුවෙකු මෙන්ම මිතුරු විසින්ද දූරදර්ශීව ක්‍රියා කරමින් ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් ඔවුන් ලබා දෙන දායකත්වය ප්‍රශංසනීයයි. සෑම වසරකම ජාත්‍යන්තර හෙද දිනය මහත් ඉහළින් සැමරුවත් මෙවර COVID-19 වෛරසය ඒ සියල්ලට හරස් වෙලා. නමුත් උත්තරීතර හෙද සේවාව අදත් මේ මොහොතේදීත් දිවි දෙවැනි කොට නිදි වරමින් ඔබ වෙනුවෙන් කැප වෙනවා. IDH එකේ අපි වසර පටන් ගන්නවත් එක්කම කොවිඩ් වලට මුහුණ දුන්නා. දැන් මාස 4කුත් ගත වෙලා තාමත් අපි කොවිඩ් එක්ක ඉන්නවා. අපිට පැමිණෙන රෝගී සුවපත් කර IDH දොරටුවෙන් පිටත් කර හැර යවන එක තරම් සතුටු කරුණක් අපට තවත් නැහැ. COVID-19 තත්ත්වය මර්ධනය කිරීම සඳහා මාස ගණන් තිස්සේ ගෙදරට නොගිහින් රෝහලිතුර රැඳී සිටින් කටයුතු කරන්නේ ඔබ වෙනුවෙන්. ලොව බලවත් රටවල ඇතැම් වෛද්‍යවරුන් පවා COVID-19 හමුවේ සියදිවි අහිමි කරගනිද්දී මෙරට හෙද විරුවන් තම දිවි පරදුවට තබමින් COVID-19 වෛරසයට එරෙහිව සටන් වදිනවා. ඒ අසීමිත කැපකිරීමේ ප්‍රතිඵලය අද වන විට ජාත්‍යන්තරයේ පවා පැසසුමට ලක් වී තිබීම මෙරට හෙද සේවාවේ කැපකිරීමට ලැබුණු හොඳම ප්‍රතිඵලයයි. දරුවන් මව්පියන්ගෙන් දුරස් වූ තත්ත්වයක් තුළ COVID-19 හමුවේ මෙරට හෙද සේවාව ආසාදිත ජනතාව වෙත ලඟුනේ උත්තරීතර නයිටින්ගේල් ප්‍රතිපත්තිය තවදුරටත් රැකගනිමින්. අසංගත ගැද්ද පාලනය කර ගැනීමට ඔබට පුළුවන් උපරිම සහයෝගය ලබා දෙන්න. අපේ දුවා දරුවන් ගෙවල් දොරවල් ඔක්කොම අමතක කරලා අපි මේ ඇවිල්ලා අපේ රාජකාරිය ඉෂ්ට කරන්නේ අපේ රට වෙනුවෙන්. ඔයාලත් අපිට සහයෝගය ලබා දෙන්න. මේ හැමදේම කරන්නේ ඔයගොල්ලෝ වෙනුවෙන්. ඔයගොල්ලොත් රැකිලා අපිටත් ආරක්ෂා වෙන විදිහට ඔයගොල්ලෝ හැමදේම උදව් කරන්න කියලා ඉල්ලා හිටියා. ඉලක්කයක් ඇතිව වැඩ කළහොත් රටේ ආර්ථිකය ගොඩ ගැනීමට දායක වීමේ පුළුල් හැකියාවක් වැවිලි ක්ෂේත්‍රයේ සතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් සමග අද දහවල් පැවති සාකච්ඡාවකදී. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් සමග මෙම සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී. අපනයනය ඉලක්ක කරගෙන අගය එකතු කිරීම මත කුරුදු ගම්මිරිස් ඇතුළු භෝගමගින් ඉහළ අපනයන ආදායමක් ඉපැයීමට සැලසුම් කරන්නයි ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. සියලු වැවිලි භෝග ප්‍රමිතියෙන් යුතුවම අපනයනය කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා යුද හමුදාවේ කෘෂිකර්ම ඒකකයක් පිහිටුවා වගාවන්ට සහය විය හැකි බවද සඳහන් කළා. අපේ රට විතරක් නෙවෙයි ලෝකයේම ඉකොනොමික අසීරු තත්ත්වයකට පත් වෙනකොට අපේ ඉකොනොමික් මොඩලෙකත් වෙනස් කරගන්නට වෙනවා. මේ වෙනකොට සෑහෙන හොඳට අපි මැනේජ් කරගෙන තියෙනවා. එකක් ආනයන ප්‍රමාණය අඩු කරගෙන පහුගිය කාලෙම දිහා බැලුවම අනවශ්‍ය දේවල් පිටරටින් විශාල ප්‍රමාණයක් ගෙන්නලා තියෙනවා. දේශීය ආර්ථික සැලැස්මකට ඉස්සරහට ගෙනියනකොට රැවිලි ශේෂ්ත්‍රය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තිබුණට වඩාත් හොඳට කරනවා මං හිතන්නේ මේ තියෙන ඩිමාන්ඩ් එක අනුව ඉස්සරහට ෆුඩ් සිකියුරිටි එක හරිම ඉම්පෝර්ටන්ට්. අපේ විතර නෙවෙයි මුළු ලෝකෙම. ඒකත් එක්කම මේකෙන් අපි පිට තියෙන ඔපචුනිටි එකක් ගන්න ඕන. විශේෂයෙන්ම ට්‍රැඩිෂනල් ඒවා තේ රබර් පොල් කියන ටික තුනම මං හිතන්නේ අපිට දිනුවක් කරගන්නට පුළුවන්. කුරුඳු උනත් ගම්මිරිස් වලට උනත් වැලි වැඩිෂන් එකක් හරහා පෝට් කරනවා නම් ආදායම වැඩි කරගන්නට පුළුවන්. ફોකස් එකක් ඇතිව ඉස්සරහට යන්නට ඕන. මේ අතර සියලු පුරවැසියන්ගේ ජීව දත්ත එක්වරක් පමණක් ලබා ගැනීමෙන් නිකුත් කිරීමට අපේක්ෂිත අනන්‍ය සම ඩිජිටල් හැඳුනුම්පතේ වත්මන් තත්ත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක්ුණා. ඒ අද පස්වර්වේ ජනාධිපති කාර්යාලයේ පැවති තවත් සාකච්ඡාවකදී ඊට ජනාධිපති ලේකම් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්
ආරක්ෂක ලේකම්තුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. අපේක්ෂිත ඩිජිටල් හැඳුනුම්පතට ගුවන් ගමන් හා රියදුරු බලපත් ලබා ගැනීමේ සිට විශ්‍රාම වැටුප් සමෘද්ධි දීමනා ආදායම් බදු සහ ඡන්දය ප්‍රකාශ කිරීමතුළු අවස්ථා කිහිපයකදී ඉදිරිපත් කළ යුතු ජීව දත්ත ඇතුළත් කිරීමට නියමිතයි. එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකින් සඳහා මනාප අංක දැනට නිකුත් නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. එම කොමිෂන් සභාවේ සාමාජිකින් අද පෙරවරුවේ පැවැත් වූ සාකච්ඡාවකදී අදාළ තීරණය ගෙන ඇති නමුත් මැතිවරණයේ කල් දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයකට පැමිණ නැහැ. එළමින පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයන්ගේ විශේෂ රැස්වීමක් අද පෙරවරුවේ එම කොමිෂන් සභා කාර්යාලයේදී පැවැත්ුණා. එම කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අපේක්ෂකයන් සඳහා මනාපාංක දැනට නිකුත් නොකිරීමට තීරණය වී ඇති බවයි. කෙසේ වෙතත් ජූනි 20 වෙනිදාට නියම කර ඇති මැතිවරණයේ කල් දැමීම පිළිබඳව මෙතෙක් තීරණය කර නැහැ. මේ අතර සියලු සංධානගත දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයන් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්ුණා. අද මේ ස්ථානයට ආපු සියලුම පක්ෂ නායකයන් කියා සිටියේ මේ මැතිවරණයේ පැවැත්වීම පිළිබඳව තියෙන අමාරුකම සහ ප්‍රායෝගික නොවන බව. ඒ නිසා මේ විකෘති වූ තත්ත්වයේ මත ඡන්දය ලබා ගැනීම ඉතාම භයානකයි. අපි ඉල්ලුවේ ජනතාවගේ ජීවිත බලයට වැඩිය ජනතාවගේ ජීවිත වටිනවා කියලා. ඒගොල්ලෝ අංක නිකුත් කරන්න කිව්වා. අංක නිකුත් කරන්න ඕන මැතිවරණ දිනය ප්‍රකාශයටපත් කරා. අපි කියන්නේ මේ රට සාමාන්‍ය තත්ත්වයට ඉන්න ඕන නිදහස් සාධාරණ මැතිවරණයක් තියන්න ඕන. අයි දැන් මේ රවි කරුණායක ඇතුමා මේ අර මීටරේ දුරින්ද විශාල දෙගුණයක් වගේ මුදලක් වියදම් කරමින් තවමත් මැතිවරණ කොමිසමට පුළුවන් අවශ්‍ය කරන මැතිවරණ දින නියම කිරීම හෝ ක්‍රියාදාමය සිද්ධ කරන්න. හැබැයි ගම්මට්ටමට ගිහිල්ලා මැතිවරණයක් තියන්න පුළුවන් වාතාවරණයක් තවමත් තිබෙනවද කියන ප්‍රශ්නේ තිබෙනවා. නමුත් ඉතින් මැතිවරණ කොමිසම තමයි තීන්දුව කළ යුත්තේ කෙසේද මේ මැතිවරණේ තියන්නේ. මැතිවරණේ තියන්නේ නැත්නම් තව මාස කිහිපයකට මැතිවරණේ කල් යනවද කියන කාරණේ. මේ අතර අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයෙකුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඔහු මෙලෙස අදහස් පළ කළා. රත්නජීවන් හෝල් මැතිතුමා දෙමළ ජාතික සන්ධානයට කරන සහයෝගය දීම සම්පූර්ණ නීති විරෝධී ක්‍රියාවලියක්. ඔහු ඉතාම පක්ෂග්‍රාහී ලෙස මේ ක්‍රියාවලියේදී කටයුතු කරන ලංකාවේ යාපනය දිස්ත්‍රික්කයට විතරක් වෙනම නීතියක් බලපාන විදිහක් නැහැ. රාජන් හෝල් මැතිතුමාගේ මැදිහත්වීමෙන් යාපනයේ වෙනම ඡන්ද නීතියක් පවත්වාගෙන යන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. මේ පක්ෂ කාර්යාලයේ පුද්ගලයන්ගේ නම් ප්‍රසිද්ධ කරපු ඒවා නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ යාපනය එය සම්පූර්ණයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු කරලා තිබෙනවා. බයි අනිත් ඒවා සියල්ලම ඔහු තවදුරටත් පවත්වාගෙන යනවා. ලංකාවේ පොලිස් ප්‍රති පිළිගන්නේ නැත්නම්, අමුදාපති පිළිගන්නේ නැත්නම්, නීතිපතිතුමාව පිළිගන්නේ නැත්නම් ඔහු ලංකාවේ පුරවැසියෙක්ද කියන කාරණය මෙහිදී මතු කරන්න සිද්ධ වෙනවා. උන් පැහැදිලිව බෙදුම් වාදය සඳහා ක්‍රියා කරමින් ඉන්න කාරණයක් තමයි තිබෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ මැතිවරණයෙන් පස්සේ පවත්වන පාර්ලිමේන්තුවේදී අනිවාර්යෙන් ඔවුන්ට විරුද්ධව අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න. අපිට දැන් හරි ප්‍රශ්නයක් තියෙනවා. මැතිවරණ කොමිසමේ අද දවසේ දක්වන්නා වූ කරුණු පිළිබඳව ඊට පෙර දිනේ සුමන්දිර මන්ත්‍රීතුමා දන්නේ කොහොමද? මේ ස්වාධීනයි කියන මැතිවරණ කොමිෂන් සභාවේ සමහර සමාජිකයින් විසින් සමහර දේශපාලන පක්ෂවලට නියෝජිතයින්ට මැතිවරණ කොමිසමේ රහසිගත කරුණු හෙළිදරව් කරමින් සිටීම පිළිබඳව අපි බරපතල කනගාටුවට පත් වෙනවා. නව අමාත්‍යංශ ලේකම්වරුන් පත්කිරීම සහ ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය සේවකයන්ගේ වේතන පිළිබඳ සිදු කළ ඉල්ලීම් සම්බන්ධයෙන් සමග ජනබලවේගය සහ රජය පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවලදී අදහස් පළ වුණා. ජනාධිපති ලේකම්වරේ ප්‍රකාශ කරනකොට රටේ මූල්‍ය අර්බුදයක් තියෙනවායි කියලා මේ රටට මිනිහෙක් සල්ලි ආයෝජනය කරයිද? 2019 නොවැම්බර් මාසයෙන් පසුව වැට් බද්දෙන් විතරක් රජයට අහිමි වෙච්ච ආදායම රුපියල් කෝටි 30,000යි. එතකොට මේ රජයේ සේවකයන්ගේ පඩිය දෙන්න කියලා ඉල්ලන මේ ජනාධිපති ලේකම්තුමාට අපි කියනවා මේ නැති කරගත්ත මුදල කාගේ සාක්කුවටද ගියේ කියන එක ඔයාගෙන ඒ සල්ලි ටික අරගෙන මේ රටේ කොරෝනා වෛරසය නෙමෙයි අපිට සියලුම වියදම් ටික දරා ගන්න පුළුවන්. අපි බලේ ඉන්නකොට අපි භාණ්ඩාගාරේ
මුදල් තියලා ගිය නිසා 5000 ගෙවන්න පුළුවන් වුණා. එහෙම නැත්නම් ඒකත් ගෙවන්න බෑ. ඒ රජයේ ආදායම වියදම ඉතිරි කර තියෙන මුදල් ප්‍රමාණය ජනාධිපති පිළිබඳ ඔය කියන මහත්මේ තමන් කැමති ඕනෑම නාලිකාවක 2019 මේ ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාවේ අච්චු ගහලා තියෙන දේ පිළිබඳ පමණ සාකච්ඡා කරන්න මගේ සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්නට කියලා මම ආරාධනය කරනවා. කරලා තියෙන විනාශ ප්‍රමාණය කොච්චරද කියන එක පිළිබඳ සංඛ්‍යා දත්ත ප්‍රස්තාර සටහන් සහිතව 2019 ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාවේ තිබෙනවා. මන්දුල ගුණදන මහත්තයා කියනවා ඒක එතුමාගේ පුද්ගලික ඉල්ලීමක් මේ නොසලකා හරින්න කියලා. මේක ගහලා තියෙන්නේ තමන්ගේ ගෙදර තියෙන කොලයක නෙවෙයිනේ ජනාධිපති කාර්යාලයේ ලෙටර්හෙඩ් එකේ. මේ බෝලේ දාලා බැලුවා ගහන්න පුළුවන්ද කියලා. අපි නිකන් හිටියානම් අර යට ඇඳුමයි අඹුඩේයි දෙකම ගලවයි මිනිසුන්ගේ. ඡන්දෙන් පස්සේ අනිවාර්යයෙන්ම රජයේ සේවකින්ගේ පඩි කපනවා. සාමාන්‍ය මැතිවරණ ප්‍රකාශයට පත් කරගෙන පස්සේ නිලධාරීන් පත් කරන්න බෑ. මාරු කරන්න බෑ. ඊ අමාත්‍යංශලේ ගමරු ගානක් පත් කරා. කොහොමද මේ මැතිවරණ නීති කඩන්නේ? නැත් ජාතික ව්‍යසනයක් පවතින අවස්ථාවකදී මේ ව්‍යසනය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය පුද්ගලයන් පත් කිරීමත් වෙනස් කිරීමත් පිළිබඳ බලය රටේ විධායක ජනාධිපතිවරයාට තිබෙනවා. නමුත් නාම යෝජනා කැඳවලා තියෙන අවස්ථාවේ බැහැ කියලා තමයි උන් ප්‍රකාශ කරන්නේ. නෑ අමාත්‍යංශවල ලේකම්වරු කියන්නේ විශේෂිත ඇමතිවරු වගේ පත් කිරීම. පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස විපක්ෂයේ ඉල්ලා සිටින්නේ එක්සත් ජාතික පක්ෂය සමගි කරවීමේ අරමුණින් බව පිවිතුරු හෙළවුරුමේ නායක උදේ ගම්මන්පිල මහතා පවසනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටිලි චම්පික රණවක මහතා ඊයේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු අදහස් පළ කළා. පාජ රණවක ගණිතඥයා ප්‍රකාශ කරනවා ලොක්ඩවුන් කාල සීමාව තුලදී රෝගීන් සංඛ්‍යාව දස ගුණයකට වඩා වැඩි වුණු ලොව එකම රට ශ්‍රී ලංකාවයි කිය. පාජ රණවක මැතිතුමාගේ මේ ඉලක්කම් වැරදීමින් පෙනී යන්නේ එක්කෝ එතුමා තක්කඩිකමට පචයක් කිව්වා එහෙමත් නැතිනම් තුනේ පන්තියේ ගණිතයවත් තවම දන්නේ නැහැ. අද ලෝකේ ජනගහනයේ මිලියනකට රෝගීන් 542ක් ඉන්නවා. හැබැයි ලංකාවේ ඉන්නේ 40යි. ලෝකයේ සූ අනුපාතයේ 36යි. ශ්‍රී ලංකාව 39 අද රැය වෙනකොට උග 140 බවටත් අනිවාර්යයෙන්ම පත් වෙයි. එදා මෙගා ඩීල් ගැන මෙගා පච කිව්ව ආකාරයෙන්ම නැවතත් එතුමා තමන්ගේ සුපුරුදු පචේ පටන් අරන් දින බවයි පේන්නේ. අම්මා තාත්තා දරුවෙකුට පාචය කියලා නමක් දානවද දෙයියනේ. එහෙම දැම්මේ මොකක් කරේ අනාගතේ පච කියලාම පච වෙනවා කියලා දන්න නිසා සජිත් ප්‍රේමදාස මහත්තයා හිතාගෙන හිටියා එතුමා පක්ෂ කඩාගෙන ආවම මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජනතාව රොක්කුණු ආකාරයටම එක්සත් ජාතික පාක්ෂිකයා තමන් වටා රොක්වේවි කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා හිතාගෙන හිටියා අපි සම්ප්‍රදාය පක්ෂයේ මේ රටේ ඒ නිසා පක්ෂය අතරලා පාක්ෂික යන්නේකක් නැහැ කිය. එක්සත් ජාතික පක්ෂය යලි සමග කිරීමට නම් නාම යෝජනා අවෝසි කළ යුතුයි. නාම යෝජනා අවෝසි කළ හැක්කේ පාර්ලිමේන්තු පනතකින් පමණයි. ඒ නිසා තමයි මේ අය පාර්ලිමේන්තු කැඳවන්න කියන ඉල්ලීම කරන්නේ. එක්සත් ජාතික පක්ෂයට නම් ජනතා ෆෝබියා එකක් තියෙනවා. ඒ නිසා ඔවුන් ඉතිහාසයේ පුරාම කරේ ඡන්දය කල් දාන්න කියන එක තමයි. ඒගොල්ලෝ ජනතාව ඉදිරියට යන්න බයයි. ජනතාව දකින්නට කකුල් වෙවුලනවා. ජනතාවට මේ මාධ්‍ය ඉස්සරහයිල කියන බොරුවල හැටියට කොහොමද දෙයිනේ ජනතාව හම්බෙන්නේ කියලා වලට යන. මහා මැතිවරණයේ සඳහා ලබා දී ඇති සමගි ජන බලවේගයේ නාම යෝජනා පත්‍ර අවලංගු කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. අප අධිකරණ වාර්තාකරු පැවසුවේ අදාළ පෙත්සම මෙම මාස 18 22 හෝ 28 යන තෙදින තුල කැඳවන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥයින් විසින් මෝසමක් මාර්ගයෙන් අද අධිකරණයෙන් ඉල්ලීමක්ද කර ඇති බවයි. එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයෙකු වන ඕෂල් හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. මෙම වෙත්සමෙන් දක්වා ඇත්තේ සමගි ජන බලවේගය අපේ ජාතික පෙරමුණ පදනම් කරගනිමින් පිහිටුව ඇති බවත් එම අවස්ථාවේදී එහි මහල එකම්වරයා ලෙස පත් කරගනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම්බණ්ඩාර මහතාගේ පත්වීමට අපේ ජාතික පෙරමුණ අනුමැති හිමි වී නොමැති බවයි. එබැවින් සමගි ජන බලවේගයේ මහල එකම්වරයා විසින් අත්සන් තබරුන් ලැබූ නාම යෝජනාද නීත්‍යානුකූල නොවන බව ඔහු සිය පෙත්සම මගින් ප්‍රකාශ කර තිබෙනවා. මේ හේතුවෙන් අදාළ නාම යෝජනා අවලංගු කරන නියෝගයක් නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසමට රිට් ආඥාවක් නිකුත් කරන මෙන් පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණය නිලා තිබෙනවා. මේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව සමගි ජන බලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම්බණ්ඩාර හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අපේ ජාතික පෙරමුණේ සභාපති සේනකද සිල්වා සහ එහි ලේකම් ඩයනාගම ගියන මහත්ම මහත්මීන්. හිරු CIA අනාවරණයෙන් අනතුරුව මුහුදු මහ විහාරයාවට වෙරළ කලාපයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම වලට එරෙහිව අද වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තා. ඉඩම් ආක්‍රමණය කරන්නන් විසින් බලහත්කාරයෙන් යොදා තිබූ කම්බි කණු ගලවා ඉවත් කිරීම ඒ අනුව සිදු කෙරුණා.
නැගෙනහිර පළාතේ පුතුවිල්හි පිහිටා ඇති මුහුදු මහා විහාරය කලක්තිස්සේ අනවසර ඉඩම් අත්පත් කරගන්නන්ගේ කොල්ල කෑමට ගොදුරු වූ බෞද්ධ උරුමය සහිත වටිනා පුරා විද්‍යා බිම් කඩක්. හිරුසියායේ හරහා අපවස්ථා ගණනාවකදී මෙම ඉඩම් කොල්ලය හෙලි කළ අතර COVID-19 උවදුර පාලනය කිරීමට ඇඳිරි නීතිය පනවා තිබූ කාලයේද අනවසර වැටවල් ඉදිකර මෙහි ඉඩම් ආක්‍රමණය නොකඩවා සිදු වුණා. CIA අනාවරණයත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය ඒ වෙත යොමු වූ අතර පසුගිය තුන්වනදා ඒ පිළිබඳ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය සිම් චන්ද්‍රසේන මහතාට උපදෙස් ලබා දී තිබුණා. අමාත්‍යවරයා සමග අදාළ නිරීක්ෂණයට පැමිණි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හිරු CIA මගින් සිදු කළ අනාවරණය එහිදී තහවුරු කරගත්තා. වෙරළ සංරක්ෂණ නිලධාරීන් දැනුම් දුන්නේ ඉඩම් වෙන් කර ගැනීමට අනවසරයෙන් යොදා තිබූ කම්බි කණු ආදිය ගලවා ඉවත් කර ගන්නා ලෙසයි. ඒත් ඉඩම් කොල්ල කරුවන් අද වනතුරු අදාළ කම්බි කණු ගලවා ඉවත් කර තිබුණේ නැහැ. ඒ අනුව අද වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණ අදාළ භූමි ප්‍රදේශයේ ඉදි කර තිබූ කම්බි කණු ගලවා ඉවත් කරනු ලැබුවා. අනවසර ඉදිකිරීම සම්බන්ධයෙන් අපගේ නිලධාරීන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් පොලිසිය ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. මෙම අනවසර ඉදිකිරීම කරුවන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. මොවුන්ට අප ලබා දීමටවත් මහේස්ත්‍රාත් අධිකරණයකට බලයක් නැහැ. අප ලබා ගන්නවා නම් මහා අධිකරණයට යා යුතුයි. එම අනවසර කරුට දෙපාර්තමේන්තුව මගින් ලිඛිතවත් දැනුම් දුන්නා වැට ඉවත් කර ගන්නා ලෙස. ඉවත් නොකරගත් නිසා අනවසර වැට ඉවත් කිරීමට පොලිසිය ආරක්ෂාව ඇතිව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබුවා. හිරු CIA එකට ස්තුතිවන්ත වෙනවා අනවසර ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් අවධානයට යොමු කිරීම සම්බන්ධයෙන්. හිරු CIA අනාවරණය පිළිබඳ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වීම සතුටට කරුණක්. මෙලෙසම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවද තම රාජකාරිය නිසි ලෙස ඉටුකොට මෙම වටිනා පුරාවිද්‍යා භූමියෙහි අයිතිය රැකදුනහොත් මතු පරපුරට මේ මහඟු සම්පත රැකදීමට හැකිවනු ඇති. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. අලව්ව මාපිටිය ප්‍රදේශයේ නිවාස කිහිපයකට පහර දී අලබ්හානි සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සැඟව සිටි 22 වැනි දින නියුන් සහෝදරන් දෙදෙනෙකු අතරංගොඩ ගැනීමට යාමේදී පොලිසියෙන් සැකකරුවන් විසින් ඔලු සහ ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පසුව පොලිස් නිලධාරීන් විසින් සැකකරුවන් සැඟව සිටි නිවස වෙත කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඔවුන් අතරංගොඩ ගැනීමට පියවර ගත්තා. අභව ප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී තිස්ස විජේ සුරේන්ද්‍ර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පන්නිපිටිය පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. පැල්මඩුල්ල ප්‍රදේශයේදී විදුලි මනු කේවන්නෙකුට විදුලි බිල වැඩි බව පවසමින් නිවස් හිමියෙකු පහර දී ඇති අතර පහර කැමෙන් තුවාල ලැබූ මනු කේවන්නා කහවත මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඇතිව තිබෙන වෙසෙනකාරී තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකා වාසීන්ට සෙත්පතා LLC සමූහ ව්‍යාපාරයේ මූලිකත්වයෙන් රත්න සූත්‍රය දේශනා කිරීමේ පින්කමක් මේ දිනවල රාජකීය කලවලුවාව දහම් මෙතර භවනා මධ්‍යස්ථානයේදී සිදුවනවා. දනම අදට සමුගන්න. කත්තක් නැතුව අද දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්සුණු පරිදි හිරු ප්‍රවෘත්තියේ සෙමි සේවාව සක්‍රිය කරගන්න. අපි අලියම් වන්නේ හෙට සවස 6:55. සුබ රාත්‍රියක්.